දිවයින්ට බලපෑති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් ඊ රාත්‍රියේත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට තද වැසි ඇදහැළුණා. සැමදා සමහන් සැමදා සුවෙන් ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර 175.5ක් වාර්තා වී තිබුණේ අවිසාවේල්ල එල්ස්ටන් ප්‍රදේශයෙන්. වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද උදෑසන 9:30ට නිකුත් කළ වාර්තාවනුව කැලණිගඟ නාගලගම් වීදිය සහ හංගබල් යන ජලමාපකවල සුළු ගංවතුර තත්ත්වයක් ලෙස දැක්වුණා. ඒ අනුව කොළොන්නාව, වැල්ලම්පිටිය, කැලණිමුල්ල ආදී ප්‍රදේශවල ගංවතුර තත්ත්වයයි මේ. මම කිව්වා යන්න එපා කියලා යන්න බෑ ත්‍රිවිල් යන්න බෑ අතන වලක් තියෙනවනේ ඒකට වැටිච්ච ගමන් නවතිනවා. मेतन पाल से कल पाल हदला तीन मे वतर दिन मोटर पड़ी लुक अद्दे पंप दिखा एक हद्वाम मे प्रश्न अब अब पाड़ते बतते प्रधान हेतु कैलिगन द्रोणी अवट प्रदेश सियालिम अटवेलाम अनीतमा मे कोलंबट एदहल वैसे धारिता प्रमाण वेडियर पंपागार महिता पहत्ती पहन देखा वेडकरा एक प्रधान मदे मिनी बोम अपास्ता पत्ला කැලණි ගඟ පිටාර ගැලීමෙන් කඩුවෙල පහත් බිම් රසක් සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තරුහුව මාරුවත් ජල ගැලීමට ලක්ව තිබුණේ මෙලෙසින්. කෙසේ වෙතත් ඊයේ දිනේ ජල ගැලීමට ලක්ව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තරුහුව මාරුව අද යලි රථවාහන දහවනේ වෙනුවෙන් විවෘත කර තිබෙනවා. අධික වර්ෂාවත් සමග කළුතර බණ්ඩාරගම් ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යටවිය තිය ආකාරයයි මේ. බුලත් සිංහල පරගුණ ප්‍රදේශයේ මේ වසර තුල 17 වැනි වරටත් මේ වන විට ජල ගැලීම් වලට ලක්ව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. අත්තනගලු ඔය දුනමලේ ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්වයක පවතින අතර ඒ හේතුවෙන් ඒ අවට ප්‍රදේශය ගංවතුරට ලක්ව තිබුණේ මෙලෙසින්. ගම්පහ දිස්ත්‍රික්කයේ හරහා ගලා බසින අත්තනගලුය ද්‍රෝණිය සඳහා කැලකිය යුතු ලෙස විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් සඳහා මේ වන විටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනුතුරු යැගවීම නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලුය සහ උරුවල්ලොය කියන ගංග ද්‍රෝණී දෙකෙහිම පහත් බිම් ප්‍රදේශවලට මේ ගංවතුර තර්ජනය තවදුරටත් පවතින බව සඳහන් කළ යුතුයි. ගම්පහ දිස්ත්‍රික්කයේ දියුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජායල, කටාන සහ වත්තල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල පහත් බිම් ප්‍රදේශවලට පවතින ගංවතුර තත්ත්වය අද දිනේ අපරාමත් පවතිනු ඇති බවත් පහළ ප්‍රදේශ
ප්‍රදේශවලදී පවතින ගංවතුර තත්ත්වයන් තවදුරටත් සුළු වශයෙන් වර්ධනය විය හැකි බවත් සඳහන් කරන්න කැමැති කැලණිගඟ ද්‍රෝණිය පහත්බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් පවතිනවා ඒ වගේම කළුගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ ද්‍රෝණියේ බුලත් සිංහල මදුරා වෙල ඒ වගේම වලල්ලා විට වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුළ තවදුරටත් මාර්ග ගණනාවක් ජලයෙන් යටවලා පවතිනවා කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින වැසි තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇති බවයි අපි තවදුරටත් දිවයිනේ නිර්දිතික කොටසේ පවතින වැසි තත්ත්වයේ බලාපොරොත්තු වෙනවා බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි ඒ අතරින් ගත්තොත් බස්නාහිර සහ සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික් වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක් දක්වා වගේ තද වැසි අපි අද දිනෙත් අපේක්ෂා කරනවා තෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි තැනින් තැන ඇති වේවි දිවිනවට මුහුදේ කාලගුණය සැලකුවාම උත්තලම සිට කොළඹ ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වාන වෙරළට ඔබ වෙනන මුහුද YouTube YouTube